දැන් ඔබ ඔව් උඹලම දාපල් අම්මෝ අපි යන්නේ යන්නේ නෑ මම හිත දන්නවා කොහෙ යනවා කියලා දන්නේ ජනා මේ රනිල් මහත්තයා කවට යනවද කොහොමද දැන් මොකද තත්තේ අපේ සෙල්ලම නගින්න සඳ සඳ පොඩක් ඉන්න සඳත් පොඩක් ඉන්න මොකද කරන්නේ අපි සාකච්ඡාව ගැන පොඩක් සාකච්ඡා මොකද මේ අපිටම කිව්වොත් මේ ජනාධිපතිවරණයට පෙරහුරුවක් වගේ නේ බලය පෙන්වන්නත් එපා දැන් පොඩක් පක්ෂේ පොඩක් ඔද අපි 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 පක්ෂ ප්‍රවර්ධන කටයුතු ගැන සාකච්ඡා කරා පක්ෂ ප්‍රවර්ධන කටයුතු විදියට මේ දිනේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ඒ දිස්ත්‍රික් නායකයින්ට දිස්ත්‍රික්වල අයට සම්බන්ධ කරා යම වගකීම් පැවරුවා ඒක තමයි සාකච්ඡා කරා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අලුතින් අපි මෙයා තමයි දාන්න ඕන කියලා කතා කරා නෑ තාම පක්ෂේ විධායක සභාව රැස් වෙලා තීන්දුව කරලා නැහැ නේද විධායක සභාව මෑතකදී රැස් වෙයි ඉතින් අනිත් එක අර එදා කිව්වා වගේ ටොස්ට් එක දාන්න නැතුව මැච් එකේ බැට් කරනවද ෆීල් කරනවද කියලා තීන්දුව කරන්න බෑ. ඒ කියන්නේ ජාතිපතිවරණද මැතිවරණද කියන කතාවද ඔබ කියන්නේ? ඔව් ඉතින් මැතිවරණ මේ 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 ප්‍රකාශයටපත් කරන්න ඕන. දැන් ජනාධිපතිවරණයක් එනවා කියලා ජනාධිපතිතුමා කියලා තිබ්බනේ. සිටියේ මේ හැටියට එන්න ඕනේ ජනාධිපතිවරණයක් නෙමෙයි නම් පළාත් පාලන මැතිවරණේ. ඒ නිසා සිටියේම මැතිවරණ කොමසාරිස් සහ රජයේ මේ ඉන්න අය තීන්දුව කරයි. ඒකට ඉතින් අපි ලෑස්ති ඕනේ එකට. මෙතන ඕන වෙලාවක දිනපු තැන. ඒ නිසා දිනන මැතිවරණයට අපි සූදානම්. නෑ එහෙම සාකච්ඡාවක් අද උනේ නෑ. දැන් වැඩිදිනේ කොහේ වගේ තියෙනවද ඔබතුමාලා සාමාන්‍ය සෙනඟ ගොඩාක් ගෙන තියන්න පුළුවන්. වැඩියෙන්ම සෙනඟ දාන්න පුළුවන් තැන වැඩිදිනේ තියන්නේ ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ. පොත් එසේ බෑනේ මේ වලනේ. ඒයි බැරි මං හිතන්නේ ඒක නීතිමය බාධාවක් නැත්නම් ප්‍රශ්නයක් නෑ. ගෝල් ෆේස් නෙමෙයි වගේ දෙකක් උනත් පුරවන්න පුරුවන්. එදත් ඔබ බහුවනේ. එදත් ඇව පුරවන්න පුළුවන්ද කියලා. පුරවල වෙන්නවනේ. දැන් වැඩිපුර කැමැත්ත තියෙන ජනාධිපතිතුමාටද නැත්නම් වෙන කාටද? ඔය එන්න යන්න. මොකද? මලගේ වැඩිපුර කැමැත්ත තියෙන රනිල් මහත්තයාට කාටද? නෑ රනිල් මහත්තයාව පත් කරේ අපිනේ. එතකොට එතුමාව අකුලෙන් අදින ගතියක් නෑ. ජනාධිපතිවරණ ආවම එතුමත් එක්ක යනවද නැද්ද කියන එක තීන්දුව කරනවා අපි හරියටම. දැන් ජනාධිපතිවරණ තා ප්‍රකාශයට පත් වුණේ නෑ. උනාට පස්සේ හරියටම කියන්න. යන්න හරි. යයි. පක්ෂේ ලෑස්තිලා ඉන්නේ. ඉතින් මොකද කිව්වේ දැන් මේ නෑ මොකුත් නෑ අද ලෑස්ති වෙන්න ඕන මෙහෙමයි මේ ෂුවර් නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකක් කියයිද කියලා නෑ එහෙම මොකුත් කිව්වේ නෑ අද දිනේදී සාකච්ඡා කරේ විශේෂයෙන්ම මේ දිනේ ගැන ඒ වගේම පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු කරගනිමින් ඉස්සරහට පක්ෂය ශක්තිමත් කරගනිමින් එන ඕන මැතිවරණයකට මුහුණ දෙන්න ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ ලෑස්ති කරන්න තමයි අපිට එන්නේ කියලා තියෙනවා ඔබතුමාලගේ වැඩි කැමැත්ත කාටද රනිල් මහත්තයාට නැත්නම් වෙන අපේක්ෂකයෙකුටද පක්ෂයේ තෝරන ඕන අපේක්ෂකය පක්ෂය තමයි අවසාන තීරණය අපි පක්ෂය ගන්න තීන්දුවත් එක්ක තමයි ඉස්සරහට පක්ෂයේ රනිල් මහත්තයාගේ නම කිව්වොත් ඒකට කැමති අනිවාර්යෙන් අනිවාර්යෙන් පක්ෂයේ තීන්දුවක් ගත්තොත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වල උදව් කරනවා කියලා අපි එතන තමයි පක්ෂයේ තීන්දුව ගත්තොත් වෙන අපේක්ෂකයෙකුට උදව් කරනවා කියලා අපි එතන තමයි ඉන්නේ ඔබතුමා පක්ෂය කියලා කියන්නේ කවුද ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ ඒ කියන්නේ කවුද ඒකේ අපේ අධිකාරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නායකය අපේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ නැත්නම් ඉන්නවා ඉතින් මන්ත්‍රීවරු ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ ආ මේ දෙන්නා වගේ කිව්වොතින් කියන කතාවක් අනිවාර්යයෙන් පක්ෂයේ දිනන විධායක සභාව තියෙනවා කුත්‍යාධිකාරණ නෑ 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 පක්ෂයේ දිනන විධායක සභාව තියෙනවා කුත්‍යාධිකාරණ මේ සියල්ල ගන්න තීන්දුව තමයි අපි පොට්ටෝ පොට නැගිටලා වගේ පේනව නේද ඕ නැගිටලා නැගිටලා අනිවාර්යෙන් පොට්ටෝ වැටලා නෑ වට්ටන්න හැදුවා කට්ටිය නමුත් එහෙම වට්ටන්න පුළුවන් පක්ෂයක් නෙවෙයි අපි ගිනි තියලා මරලා බය කරලා අපිව නැති කරන්න හැදුවට එහෙම බය වෙන જાතියේ පොරවල් පොහොට්ටුවේ නැහැ. ඒ කියන්නේ මේ නැගිටලා කිව්වෙ නින්ද නැක්ක කියන අදහසින්ද කතා කරන්නේ? නෑ නෑ හොඳට නැගිටලා. සියලු නැගිටීමක් තියෙනවා. ඒ කියන්නේ JVP එකට වඩා රැල්ලක් දැන් තියෙනවද පොහොට්ටුවට? අනිවාර්යෙන් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ රැස්වීම වලට මෙහෙම්ම බස් දාලා මිනිස්සු ගේනවා මිසක් මේ ඡන්දෙ තිබ්බම බලා ගන්න පුළුවන් නේ. අපි ගෝල් පේස් එක පුරනකොට ජනතා විමුක්ති පෙරමුණ ගෝල් පේස් එක පිරෙව්වා. හැබැයි ඡන්දය ආවම 103යි. ඒකම තමයි ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ඉතින් යාළුවනේ. කොහොමද ඉතින්? මේන්න අපිට ආයෙත් තුමා. ඔයගොල්ලෝ නෝ කියන්න ඕනේ මම කවුද? ඔබතුමා දැන් ඒ කියන්නේ මොකද ඇත්තේ? පක්ෂිහු හොගේ හොඳට මත්තම යනවා. ඔබතුමාලා දැන් කාගේ පැත්තද ඉන්නේ? ජනාධිපතිතුමාගේ පැත්තද? පොට්ටුවේද? ජනාධිපතිතුමාත් ඉන්නේ පොට්ටුවත් එක්ක. ඉතින් කාගවත් පැත්තක් ගන්න දෙන්නේ අපි ඔක්කොම එක පැත්තේ ඉන්නේ. ඒ කියන්නේ ඊළඟ ජනාධිපතිවරණත් එතුමාන්ට ඉදිරිපත් කරනවා. ඒක ඉතින් පක්ෂය තීන්දුව ගන්නවා ඉස්සරහට. තීන්දුව අරගෙන තියෙන්නේ. ඉස්සරහට ගන්නවා. එතුමා ඒ කියන්නේ එතුමා කියලා තීන්දුව ගන්න. එහෙමද? ඉස්සරහට. පක්ෂයේ තීන්දුව ගන්නවයි කියලානේ මං කිය පින්තුවේ ගත්තම ඔයගොල්ලන් දඩ ගන්න පුළුවන්. බැසිල් මහත්තය දැන් රටේ ඉඳලා ආවනේ. ඔව්. ඒක නිතරම ඒ කාලේ වාර්තා කරා බැසිල් මහත්තය කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන කතාව. ඒක හරි වෙන්නේ නැතිනේ. මං දන්නේ නැහැ. මෙතුමා මෙතන ඇතුළේ ඉන්නවනේ ගින් අහන්නකෝ. මෙතුමා අපිට වැඩි මොන දෙන්නේ නැහැ ඒගොල්ලෝ. මෙතුමා යන්නේ හැමදාම පොට්ටුව හරිදේ වෙනුවෙන් පෙනී හිටියා හරිදේ වෙනුවෙන් කරා. ආ ඒක තමයි. ඉතරයි ඉන්නේ. ඒක තමයි හරිදේ වෙනවා ඉස්සරහ. කවද වගේ නම් කරනවද මම අපේක්ෂකතුමා. තාම ඡන්දේ හරිදේ හරිදේ වෙනවයි කිව්වේ ඒකයි. අර කිව්වද? අද මොකද මේ රැස්වීම? මේ දිනේ පිළිබඳව සාකච්ඡා කරා. හහ්. පක්ෂි පොට්ටුව යා කාර්යක්‍රමයේ කියලා. හහ්. ඉතින් ඒකත් ගොඩක් සාකච්ඡා කරා. කොහොමද මේ
කොයි වගේ ග්‍රවුන්ඩ් එකක් ගැන හරි මේ සිලෙක්ට් කරගත්තද කරන්න? අපි දින ඕනම ග්‍රවුන්ඩ් එකක අපි වැඩි කරනවා. ජනාධිපතිතුමා දැන් මේ යබාරකෝ ඔෆිස් එක ගම්බල්ලේ කියන්නේ ගම්බල්ලේ. ලොකු ග්‍රවුන්ඩ් එකක් ගන්නවද සෙනඟ? ඔව් පුළුවන් තරම් ලොකු එකක් අරගන්න. ගෝල් බස් එක නම් දෙන එකක් නැති වෙන්නේ. ගෝල් බස් එක දෙන්නේ. නෑ ඒක අද රාවියක් ගියානේ අර කට්ටිය ගේන්න බැරි ඉඳ ගෝල් බස් එක બ્લોක් කරා කතාවක ඒකයි. ජනාධිපතිතුමා මේ මහමැතිවරණයක්ද ජනාධිපතිවරණයක් දෙන්නේ කියලා ඔබතුමාලා සාකච්ඡා වුණාද? නැහැ අපි ජනාධිපතිවරණ අපි නෙවෙයි තීන්දුව කරන්නේ. තීන්දුව කරන්නේ කියලා මොන තීන්දුව ගත්තත් අපි ලෑස්තියි මොන තීන්දුව. ඒතකොට දැන් කවුද ජනාධිපතිවරණය ඉදිරිපත් කරන්න කියන කතාව නිකන් අර ඒ ගැන අපි තාම සාකච්ඡා කරේ නැහැ. අපිට ඉන්න ඕන තරම් අපේක්ෂකයෝ. ඒක ජනාධිපති අපේක්ෂකත්වයට ඕන තරම් ඉන්නවා සුදුසු. බැසිල් රාජපක්ෂ මහත්මයා පෞද්ගලික දවසර ප්‍රකාශයක් කරා කියලා ගියා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ කියන කතා යම් යම් සමාජාලවලට මාතික ඒක වරුවක් වෙන්නේ නැතිද? එහෙම. වංගිතයි. තාම තීව්‍ර කරන්නේ. ඔබතුමා ප්‍රමාදයි කියලා කියනවා මේ අපේක්ෂකයා නම් කරන්න. ඒකට මොකද දෙන්න දින පිළිතුර? ප්‍රමාද නැහැ. වෙලාවට දුන්නම ඇති හැටියට. දැන් ජනාධිපතිවරණයක් එනවා කියලා සූදානම් වෙන්න කියලා ජනාධිපතිවරයා දන්වලා තියෙනවා. ඔබතුමාලා එහෙම නෝ. එහෙම දන්නලා නැහැ නෝත් අපි සූදානම්. ජනාධිපතිවරණයක්ද පාර්ලිමේන්තුවක්ද ඒ දෙකටම අපි සූදානම්. පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව අපි ගන්න තීරණය මොකක්ද එන මැතිවරණයේදී ඒ වගේම මැයි දිනයට අපි කොහොමද සංවිධානය වෙන්නේ කියන එක පිළිබඳව පක්ෂයේ සංවිධායකවරු සමග තමයි සාකච්ඡා කරේ. ඒ වගේම ඉදිරි ගමන් පිළිවෙලේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට විවිධ අයට විවිධ අදහස් තියෙනවා. ඒ අදහස් පිළිබඳව අදහසක් ගන්න තමයි පක්ෂයේ පරමාදර්ශී නායකතුමත් අපේ ජාතික සංවිධායකතුමත් මේ රැස්වීම සංවිධානය කරේ. කොහොමද මේ ගැටලුවකුත් නැහැ. ඡන්දයටත් ලැහැත්තු වෙනවා. මහඡන්දයක් වුණත් ජනාධිපති ඡන්දයක් වුණත් ඒකටත් ලැහැත්තු වෙනවා. විශේෂයෙන් අපි කතා කරේ මේ දිනේ ගැන. දැන් මහඡන්දයක් දෙන්නේ මොකක් දෙන්නේ ජනාධිපති? ඕන එකක් කමක් නැහැ. ඕන ඒක නະ කතා වුණා. නෑ කතා වුණා. ඒ ඕනේ එන ඕන එකට අපි ලැහැස්සි. ඔබතුමාලට මොකක්ද ඒ කියන්නේ මුලින්ම දැන් අපි මේ දිනේට ලැහැත්තු වෙනවා. අපි ගම්මාන වලට ගිහිල්ලා සෙනඟ අරගෙන ගිහිල්ලා කතා කරලා මේ දිනේට ලැහැත්තු වෙනවා. නෑ දැන් ඉවරයි. අපි ජනාධිපති අපේක්ෂකයන් කවුද කියන සම්බන්ධයෙන් අපි සාකච්ඡා වුණා. ආ බලන්න. මොකද තත්තේ? විශේෂ දෙයක් මොකදුනේ නැහැ පුතේ. දැන් මහින්ද මහත්තයා මොකද කියන්නේ සාමාන්‍යයෙන්? මොනවත් මම කතා කරන්නේ නැහැ නෝ. නෑ ඔබතුමා ඉන්නේ ජනාධිපතිතුමත් එක්කද මහින්ද මහත්තයත් එක්කද? සාමාන්‍යයෙන් එහෙම කතාවක් කරනවා. තෙල් එක්ක තෙල් විදුලි බලයත් එක්ක. ඔයාලා එහෙම ඔයාලගේ මේ තුට්ටු දෙකේ මහද්ද වැඩේ කරන්න එපා. ඔයගලන මාසයකට හම්බ වෙනකම් එහෙම කරන්න එපා. සාකච්ඡාවක් තිබුණා. සාකච්ඡාවේ අවසන් තීරණයක් නෑ එච්චරයි. නෑ නෑ එහෙම නෙමෙයි. තුමාලා මොන මැතිවරණයක්ද මොන වගේ එකක්ද කියලා පොඩ්ඩක් කියන්න. එහෙම තීන්දුවක් ගන්න මේ දිනේ පිළිබඳ. මැතිවරණයා කවුද කියන එක අපේක්ෂකතුමා. මේ දිනේ පිළිබඳ කතා කරමු. අපේක්ෂකතුමා නැද්ද? අපේක්ෂකතුමා කෙනා. ඔබතුමාලා වෙනද ඔහොම කරේ නෑ හැබැයි. ඔබතුමාලට මාසයකට හම්බ වෙන ගාණක් විතර. හරි. නවීද වලට ඉදිරි දේශපාලන වැඩපිළිවෙල අධ්‍යක්ෂකයන් මේ පළපාලිය සංවිධාන කටයුතු පිළිබඳව තමයි අදින සාකච්ඡා කරේ. වෙන කිසිම නැහැ. පක්ෂ ශක්තිමත් කළා මේ දින එක සාර්ථක කරන් යන තමයි සාකච්ඡා. අපේක්ෂකතුමා කවුද කියලා කිව්වද? කිසිම දේශපාලන ඒ තීන්දුව පිළිබඳව කතා කරේ නැහැ. දැන් ඒක ප්‍රශ්නයක් නේද ඔබතුමාගේ අපේක්ෂකතුමා ප්‍රමාද වීම? නෑ ඒක අපි පක්ෂ තීන්දුව කරන්න අපිට තාම මැතිවරණයක් කෝල් කරාම අපි ඒක කරන්න. ඒක රනිල් මහත්තයාම වෙයිද මොන වගේද? බොහෝ දුරට මං හිතන්නේ. ඒ කියන්නේ නායකතුමාලා එහෙම කිව්වද සාමාන්‍යයෙන්? නෑ එහෙම කිව්වේ නෑ මං හිතන විදිහට ඒ බොහෝ දුරට අපි පොදු අපේක්ෂේත් දායි. පොදු එක්කනේ. බොහෝත්වෙන් කවුරුත් හැම එකක් නෑ වගේ. මං හිතන්නේ මේ පිළිබඳව සාකච්ඡා වුණේ නෑ. දැන් බැසිල් මහත්තයා මහින්ද මහත්තයා දෙන්නම හිටියනේ. ඔබතුමාලා ඇහුවේ නැද්ද අපි මොන වගේ ගමනක් යමුද සර් අර මේක? නෑ මයිපල පාලි බිඳුවද කතා කරේ. ඒ පිළිබඳව මයිපල පාලියේ
සම්බන්ධව අපි ශක්තිමත් ඔක්කොම ගොය පක්ෂයේ විදියට සාති සාර්ථකව වෙනදා වගේම අපි මේපල පාලනය කරනවා නේද ඒ කියන්නේ පොහොට්ටුවේ බහුතරයක් රනිල් මහත්තයත් එක්ක ගමන යන්න කැමතිද නේ බහුතර අද ඒ ගැන කතා කරේ නැහැ නේ ආ එහෙම එකක් නැහැ නේ කතා කරේ මෑරජිගේ මෑරජි දැන් මෙච්චර ප්‍රශ්නයක් තියද්දී ඇයි මේ මැයිදිනියක් අල්ලගත්තේ මේ අපේක්ෂකතුමා ගැන කතා කරන්න ඔබතුමාලා ඡන්දේ නේලාට එක තින්නේ කරා ඡන්දයක් නැහැ වගේද දැන්ම ඡන්දේ ඉද නොමිනේෂන් දෙනකොට අපේක්ෂකයා වුණේ දැන් මහින්ද මහත්තය මොන වගේ මතයක දින්නේ ඉතින් මහින්ද මහත්තය අද මොනවද ඔබතුමාලට කියුවේ සාමාන්‍ය මහින්ද මහත්තය කිව්වා ඉතින් රට වෙනුවෙන් වැඩ කරන්න කියලා අපේක්ෂකතුමා ජනාධිපතිතුමාම වෙයිද ඔබතුමාලගේ ඒක ඉතින් අපිට කියන්න බෑනේ පක්ෂෙන් තමයි තීරණය කරන්නේ කරන්නේ නේ පක්ෂ තීරණය කරොත් කැමතිද ඕනේ කියලා සුදුසු කෙනෙක් තීරණය කරොත් කැමති. නුසුසු කෙනෙක් තීරණය කරොත් කැමති නෑ. නෑ හරි. දවසකින්. ඔව්. මේ වගේ දවස්වල විතරයි මේ පැත්තේ මතක් ඉන්නවා gini නිකන් හිතෙනවා අපි නිකන්. නෑ මම ඉතින් හැම සතියෙම එනවා ඔය පොහොට්ටුවේ තරුණ සංවිධානයේ සභාපති විදියට හැම සතියෙම අපි තරුණ සංවිධානයේ වැස්සින් පවත්වනවා. මයි දිනේ කොහොමද තත්ත්වය? මයි දන් ඉතින් හැමදාම පොහොට්ටුව තමයි ලංකාවේ විශිෂ්ටතම මයි දිනේ පැවැත්වේ. මොකද ලංකාවේ වැඩිම කම්කරු ජනතාව වෙනුවෙන් සිට පක්ෂය එහින්ද මේ සැරෙත් අපි පොහොට්ටු ඉතාම සාර්ථකන්දමේ මැජිනේ පවත්වනවා ඒ වගේම අපේ රටේ ජනතාව කම්කරු ජනතාව ඇතුළු අපේ රටේ සමස්ත ජනතාව පොහොට්ටුවත් එක්ක එකතු වෙලා කම්කරු අයිතීන් වෙනුවෙන් මැදිනේ පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා කොහොමද මේ මේ මැදිනේ කියන්නේ ඊට පස්සේ පොඩි බලය පෙන්දී මේ වැඩසටහනක් කරන්න වෙනවා මේක හොඳටම කරන්න වෙනවා ඊළඟ මැතිවරණ සඳහා සූදානම් වෙන්නත් එක පොඩ්ඩක් ජනාධිපතිවරයෙක් ගැන තාම අදහසක් නැද්ද අපි පක්ෂයේ තමයි පක්ෂයේ තීරණයත් එක්ක අපි හිටගන්නවා අපි පක්ෂයේ විධායක සභාව ඒ වගේම පක්ෂයේ සියලුම දෙනා එකතු වෙලා තමයි අපි තීරණය ගන්නෙ අපි තීරණය ගන්න පක්ෂයේ තීරණයත් එක්ක අපි එකතු වෙලා ඉන්නවා කොහොමද මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාද ඊළඟ ජනාධිපති එතුමට ජනාධිපති වෙන්න සුදුසුකම් එතුම පෙන්වලා තියෙනවා විශේෂයෙන්ම හැබැයි අපි ඒක තීරණය කරන්නේ පක්ෂයත් එක්ක පක්ෂයේ සියලුම දෙනා අපි කණ්ඩායමක් වශයෙන් තමයි හැමදාම තීරණය ගත්තේ 2018 පක්ෂය නිර්මාණය කරපු දවසේ ඉඳන් අපි තීරණ ගත්තේ අන්තිමට කණ්ඩායමක් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඉඳන් හැමදේම අපි කණ්ඩායමක් වශයෙන් තීරණය ගත්තේ ඒකින්ද අපි කණ්ඩායමක් වශයෙන් මේ තීරණයක් ගන්න ලබන මැයි රැලිය කොහොමද අපි සාර්ථක කරගන්නේ පක්ෂයක් හැටියට ඒ පිටුමත කතා කරා ඊළඟට එහිදී අපි අදහස් ඉදිරිපත් කරා මොකද අපිට ඉතිහාසයේ වාර්තාගත මැයි රැලිය තියලා තියෙන්නේ ශ්‍රී ලංකා පෙරමුණ ගෝල් පේස් ග්‍රවුන්ඩ් එකේ නමුත් ගෝල් පේස් ග්‍රවුන්ඩ් එක අපිට දැන් තහනම් කරලා තින්නේ දේශපාලන වැඩවලට ඒ නිසා අපේ ලංකාවේ තියෙන විශාලතම ක්‍රීඩාංගණය මේ වෙනුවෙන් අපි වෙන් කරලා තියෙන්නේ හැවුලොක් පිටිය ඒ හැවුලොක් පිටියේ පැවැත්වෙන මැයි රැලිය සම්බන්ධව බොහොම සාර්ථක සාකච්ඡාවක් පැවැත්වුවා මේ ඉතාමත් සාර්ථකව ඉටු කරන්නේ දැන් ඔබතුමාලා මේ කොහෙන්ද මේ නායකයා කවුද අපේක්ෂකයා කවුද නෑ අපි එච්චර කලබල වෙන්න ඕනේ නෑ කලබල වෙන්න ඕනනේ දැන් ඉතින් නෑ අවශ්‍ය නෑ අපි පක්ෂයක් හැටියට අපි දේශපාලන බලමණ්ඩලයේ බොහොම කෙටි දිනයක් ඇතුළත ඒ තීන්දුව ගන්නෝ ඒ තීන්දුවේ පක්ෂය තීරණය කරන්නේ පක්ෂයේ තුලින් අපේක්ෂකෙද්ද එහෙම නැත්නම් සන්ධානගත අපේක්ෂකෙද්ද ඒ අපේක්ෂකයව ජයග්‍රහණය කරන්න සාමාන්‍ය ජයග්‍රහණය නෙවෙයි විශිෂ්ට ජයග්‍රහණයක් ආත් කරලා දෙන්නට ශ්‍රී ලංකා පොජන පෙරමුණ හැටියට අපි කැප වෙනවා හරි You're watching the Life Traveler channel.